selalu itu lah mau dia saja අපිට ඔය පැමිණිල්ල ඉරිදම ලැබුණා. අපි බෙහෙවින් කනගාටු වෙනවා ඒ දැන්නීම. ඒ වගේම ඒක වැරදි කියන එක. අපි ඒ අදාළ අපේක්ෂකයාගේ චන්දනෝයීත්වයටත් ඒ පක්ෂයේ ලේකම්වරයාටත් ඒ පක්ෂය ඒ ප්‍රචාරක මොනවාද ඡන්දේ මෙහෙයුම් කටයුතු කරන දේශපාලනඥයටත් දන්නලා දෙනවා. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අපි දන්නලා දිනවා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් එවන්න කියලා. පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් හමුදාපතිවරයාගේ නිල නාමය නිල තනතුර යොදාගෙන ඒක පාවිච්චි කිරීම ඉතාම කනගාටු කරුණක්. කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ කියන එක ඒ කරුණ අපි ප්‍රසිද්ධියේ කියලා දෙනවා. අපි දේශපාලන පක්ෂවලට අද මේ කරුණ සම්බන්ධයෙන් අපි හිතනවා ලොජිනල් ජෙනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කරේ නැත්නම් ඒක එතුමා අනුදැනීම ඇති කරලපු එක කියලා. එතකොට හිතන්න වෙනවා. ඒකට එකඟ වෙනවා කියලා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා. සමහර අය කියනවා පෞද්ගලික මාධ්‍ය වලට වැඩිය රාජ්‍ය මාධ්‍ය නරකයි කියලා. මම ඒක ඇත්ත නැත්ත බලලා නැහැ. අපි විශ්ලේෂණය කළා යම් මාරයක්කාරයක රජේසතු මාධ්‍ය අපක්ෂපාතී නොවි ක්‍රියා කරනවා ඒ සම්බන්ධයෙන් තදබල විවරක් ගන්න. මගේ අදහස රාජ්‍ය මාධ්‍ය මේ වාක්‍ය දාවී කියලා. ඔන්න අපට බලන්න පුළුවන් මේක දාවිද නැද්ද කියලා. ඒක රාජ්‍ය මාධ්‍ය ඒක ප්‍රචාරය කරන්න ඕනේ. ඒගොල්ලන්ට දඬුවම් නියම කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ සභාපතිවරයාට අධ්‍යක්ෂ ජෙනරල්වරයාට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ඒ හැමෝටම මේ රාජ්‍ය මාධ්‍ය වෙත කෙරෙන පළ අවසාන නිවේදනය. ආයිත් වෙන නිවේදනයක් නිකුත් කරන්නේ නැහැ. ඒක අවශ්‍ය දේ කෙරේ. පෞද්ගලික මාධ්‍ය වලට කියලා දෙගෙන් ඉල්ලන්නේ තවමත් කරුණාකරලා ඔබ ජනතාවගේ මාධ්‍යයක් නම් ජනතාව ඉල්ලනවයි කියලා දැන් එහෙනම් කියන්න පුළුවනි කාට හරි කුඩු විකුණන කෙනෙකුට. මේ ජනතාව කියන කුඩු අපිට ඕනේ. අපි කුඩු විකුණන්නේ ජනතාව ඉන්න හින්දා. කුඩු වෙලෙන් දෙකට කියන්න පුළුවන්. ඒ රවින් වෙලෙන් දෙකට. ඒක කරන්න බෑනේ. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා ඉල්ලන දෙයි කියලා දෙන්න එපා කරුණාකරලා.